Good afternoon, everyone. Thank you for joining us for this pre-match press conference with Sri Lanka captain Chamari Attapattu. Chamari, mulinma ee tarange anapekshita parajayak siddha wenawa. Lakunu 116ak api hithuwa target ek achieve karanna puluwan wei kiyala pitch ekey balapayak thibunada attatama mokadda une? Attatama idena ape pandu yawana godak hondin pandu yawwa. ඉතින් අපි උඩ පන්දු කීපයක් අතෑරියා. නමුත් මම හිතන්නේ අපි ඔන්න 116කට 118කට වගේ තියන්න පුළුවන් වුණා. ඉතින් මම දන්නවා කන්ඩිෂන් ගොඩක් හොඳ නැහැ බැටර්ස්ලාට. හැබැයි ඒක එක්ස්කියුස් එකක් නෙමෙයි මැච් එක එහෙම ඉවර කරන්න. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ මීට වඩා වගකීමකින් අපි ක්‍රීඩා කරන්න ඕනේ. මං ඇතුළු කණ්ඩායමේ අපි හැමෝම බැටර්ස්ලා. ඉතින් අපි මං හිතන්නේ කන්ඩිෂන් වලට ඇජස් වුණේ නැහැ. ඉතින් අපි දැක්කා ඔවුන්ගේ ක්‍රීඩිකාවත් ගොඩක් අමාරුවෙන් සෙල්ලම් කරා. ඊට කලින් මැච් එකෙත් අපි දැක්කා ලේසි වුණේ නැහැ ලොකු පාරල් වලට යන්න. මම හිතන්නේ ඊයේ අපි අපිට ඔප්ෂන්ස් දෙකක් තිබුණා. එක්කෝ අපි පවර් ප්ලේ එකේ තව පොඩ්ඩක් ලකුණු වැඩියෙන් ගහන්න ඕනේ. එහෙම නැත්නම් අපි මිඩ්ල් ඕවර්ස් වල තව බවුන්ඩ් ලයින් එකේ ෆීල්ඩට ගහලා ඩබල්ස් කියන්නේ 1-2-3 දුවන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක කරේ නැහැ. මොකද අපි ෆීල්ඩර්ස් වල ප්‍රෙෂර් එක දැම්මම මම හිතන්නේ අපිට ලකුණු ටිකක් මෙව කරගන්න තිබුණා. ඒ ටික තමයි ඉතින් අපේ පැත්තෙන් වෙච්ච අඩුපාඩු. මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. නමුත් ඉතින් මේ ෆෝමැට් එකේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මොකද අන්තිමට අපි ක්‍රීඩා කරපු පකිස්තානයත් එක්ක ක්‍රීඩා කරපු බොහෝ තරඟ ගොඩක් ක්ලෝස් ගේම්ස් ගියේ. අන්තිම සෙමි ෆයිනල් ඒෂියා කප් සෙමි ෆයිනල් එකත් හරි ක්ලෝස් ගේම් එක අන්තිම බෝල වෙනකම්ම ගියා. ඉතින් පකිස්තානය කියන්නේ හොඳ කණ්ඩායමක්. ඉතින් ඔවුන්ගේ හොඳම ක්‍රිකට් සෙල්ලම් කරයි. ඉතින් අපි මිස්ටේක්ස් කරා වැඩි. ඉතින් මිස්ටේක්ස් වැඩි වුණාම මැචස් දිනන්න අමාරුයි. මම හිතනවා ඒක අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි ඊළඟ මැච් එකට සූදානම් වෙන එක තමයි වැදගත්ම දේ. ඊළඟ තියෙන ඕස්ට්‍රේලියාවත් එක්ක මම දන්නවා අපි දැන් ක්‍රීඩා කරවූ කණ්ඩායමත් එක්ක බලද්දී ඉදිරියට තියෙන තරඟ තුනම ගොඩක් අමාරුයි. හොඳ කණ්ඩායම් තුනක්. හැබැයි අපි පහුගිය කාලේ ක්‍රීඩා කරලා තියෙනවා හොඳ කණ්ඩායම් එක අපි ජයග්‍රහණය කරලා තියෙන. ඉතින් අපි බෙස් ක්‍රිකට් එක සෙල්ලම් කරොත් අනිවාර්යයෙන්ම මම හිතනවා අපට අපි බලාපොරොත්තු වෙන දේ achieve කරන්න පුළුවන් වෙයි කියලා. චමරි ඊයේ මැච් එක සෙල්ලම් කරපු ක්‍රීඩිකාවන් 11 දෙනාගේ යම් වෙනසක් සිද්ධ වෙනවද හෙට තරඟයට ඕස්ට්‍රේලියාවත් එක්ක? මම පුහුණුකරුවන් සමග සහ තේරීම් කණ්ඩුවත් එක්ක මේ වෙනකොට කතා කරලා තියෙනවා. බොහෝ දුරට එක වෙනස් වීමක් වෙන්න ඉඩකඩ තියෙනවා. තාම මේක එහෙම වෙනවද නැද්ද කියන එක තීරණය කළා නැහැ. අද පුහුණු සැසියක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩිකාවන්ගේ ෆිසිකල් කොහොමද ෆිට්නස් එක තියෙන්නේ, කොහොමද ඉන්ජරිස් මොනවද තියෙන්නේ කියලා අදවසට කතා බහ කරලා අපි තීරණය කරනවා අපේ බෙස්ට් 11 එක සෙල්ලම් කරන්න. ඔව් ඇත්තටම මම ක්‍රීඩිකාවන් එක්ක කතා කරා, පුහුණු කරුණුත් කතා කරා. අපි මෙහෙට අපි බලාපොරොත්තු වුණා මීට වඩා පේස් බවුන්ස් තියෙන විකට්. මං හිතන්නේ අපේ ක්‍රීඩිකාව ගොඩක් පේස් එකයි බවුන්ස් එකයි තියෙද්දි විකට් එකේ සපෝට් එක තියෙද්දි අපේ කට්ටිය ගොඩක් හොඳට බෝලේ ටයිම් කරලා ගහනවා. ඉතින් මේ කන්ඩිෂන් එකේ ඒක වෙන්නේ නැහැ. බෑ ඒක එක්ස්කියුස් එකක් නෙමෙයි. බැටර්ස්ලා හිටින ඕනම කන්ඩිෂන් එක සෙල්ලම් කරන්න අවශ්‍යයි. ඉතින් ඔව් මම පිළිගන්නවා. මං හිතන්නේ පුහුණු තරඟ දෙකෙත් මං ඒක දැක්ක. විශේෂයෙන්ම දෙවෙනි පුහුණු තරඟයේදී ස්කොට්ලන්ඩ් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරපු පුහුණු තරඟයේදී ඔවුන් ලබාගත් ලකුණු ප්‍රමාණය අපට ලබා ගන්න හැකි වුණේ ඕවර් 15ක් වගේ බැට් කළා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කන්ඩිෂන් වල ප්‍රශ්නයක් තියෙනවා අපේ බැටර්ස්ලාට. ඉතින් ඒක මම අපි අයිඩෙන්ටිෆයි කරා, අපි කතා කරා. නමුත් මං හිතන්නේ ඊයේ මැච් එකේදී අපිට ඒක අපිට ක්‍රියාවට නඟ ගන්න බැරි වුණා. මං හිතන්නේ ඒක තමයි වැදගත්. අපි වැදගත්ම දේ අපි කොච්චරක් හොඳ ට්‍රේනින් කරනවද, කොච්චරක් හොඳ ප්ලෑන් කරනවද කියන එක නෙමෙයි, අපි අපේ ප්ලෑන්ස් හරි වෙලාවට එක්ස්කියුට් කරනවද කියන දේ. ඒක ගේම් එකේදී ඒ සිටුවේෂන් එකේදී අපි ඒක කොච්චරක් හොඳට කරනවද කියන දේ මත තමයි තරඟ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඉතින් මං හිතන්නේ දැන් අපි තේරුම් අරගෙන තියෙනවා මේ කන්ඩිෂන් වල මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඒක කල්පනා කරලා අපේ ස්කිල් සෙට් එකත් එක්ක අපි සෙල්ලම් කරන එක වැදගත් ඕස්ට්‍රේලියානු තරඟයේදී. අවසන් වශයෙන් සාජා ක්‍රීඩාංගණයේම තමයි හෙට තරගයක් තියෙන්නේ. ඒ පිට් නද මේ පිච් එක රීඩ් කරලා තියෙන්නේ. එතකොට ඒ හෙට පිච් එකේදීත් ඔය වගේ ස්ලෝ විකට් එකක් ආවොත් ටොස් එක ආවොත් කොයි විදිහටද තීරණය ගන්න ඕනේ? චමරි ඔබ ඒ ගැන දැන් මොකද හිතලා තියෙන්නේ? ඇත්තටම මම හිතන්නේ ටොස් එක ලොකු දෙයක් කරනවා මේ ටූර්නමන්ට් එකකට. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ විශේෂයෙන් සාජා විකට් එක. මම තාම දැක්කේ නැහැ ඒක මැච් එකක් අපි ඩුබායි සෙල්ලම් කළ නැති නිසා. විශේෂයෙන් පළවෙනි සාජා වල තිබ්බ ස්කොට්ලන්ඩ් බංග්ලාදේශ් මැච් එකෙත් බංග්ලාදේශ් ගහුවෙත් 120ක් වගේ ප්‍රමාණයක්. ඉතින් හැබැයි ලේසුරේ නැහැ චේස් කරන්න. ඉතින් ටොස් එක කියන දේ අපිට මෙව කරන්න බෑ. නමුත් අපි ඇජස් වෙන්න ඕන කන්ඩිෂන් වලට. එකම දේ මං හිතන්නේ ඊළඟ තරගය අපි ක්‍රීඩා කරන්නේ සාජා වල අලුත් විකට් එකක. මං හිතනවා ගොඩක් වෙලාවට විකට් එක මේ වගේම වෙයි කියලා. මොකද හැබැයි එකම දේ අපි ඊයේ තරගේ ක්‍රීඩා කළේ රාත්‍රී කාලේ. හැබැයි ඊළඟ හෙට තියෙන මැච් එක ශ්‍රී ලංකාවේ ඩේ මැච් එකක්. ඉතින් ටිකක් රස්නේ තියෙනවා. ඉතින් ඒකත් බලපායි. ඉතින් අනිවාර්යයෙන්ම මං හිතන්නේ කන්ඩිෂන් වල වෙනසක් වෙයි කියලා සහ විකට් එකේ වෙනසක් වෙයි කියලා. මේ වගේ විකට් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ සාජා වල.
අප ඔස්ට්‍රේන කණ්ඩෑමේ ක්‍රිඩිකාවන් දක්ෂතා එකගොල්ලොගේ අඩුපාඩුය අපි බල්ල තින ඇන්ලයිස් කරල තින ඉතින් ඒ ගොඩක් කලාට අපි බල්ල තිනවට මොනද කරන්න ඕන කියල අපි ප්ලෑන් කල තින එකමදේ ඔවුන් ඇන්ලයිස් කල ඔවුන්ගේ අඩුපාඩු ඔයාගෙන සෙල්ලං ඔුන්ට එරේව සෙල්ලං කරනට වඩා කරන වගේම අපි අපේ අඩුපාඩු ෝදාගන්නක වැදගත් අර ඔබ කිවෝගේ මැද පෙල ලකුණු අතර ඉන්න ගොඩක් වැදගත් මහිතන්නේ උඩ හතර දෙෙන පස් දෙෙන අනිවාර්යම ලකුණු අතර ඉන්නක වැදගත් මොකද විශේෂෙන්ම මේ ෆෝමට් එක එක ප්ලේ කෙනෙක් බෝල තියක් සෙල්ලං කරාට පස්සේ එයා ගාන ප්‍රමාණය මාර වැදගත් මොකද බෝල තියකට ලකුණු තියක් ගාල් ගැවුවොත් දෙන්නෙක් අනිවාරෙන් අපට ලකුණ එකසි විස්සකට යාට යන්න අමාරුයි ඊට වඩා යනවනම් අනිවාරෙන්ම සෙට් බැට කෙනෙක් මැච්චක ෆිනිෂ් කරන එක වැදගත් දැන් ඊ අපට උනේ කවුරුත් මැච්චක හොඳ ස්ටාර්ට් කීපයක් දෙන්නෙක් විතර ගත්ත හැබැයි මැච්චක ඉවරනකම් බැට් කරේ නෑ මොකද මම ගොඩකට කමෙන්ටරිස් දෙන හැමෝගෙම එක්කත් මං කතා කර දේගොල්ල කිව්වේ මේ විකට්ස් වල සෙට් බැටර් කෙනෙක් අනිවාර්යෙන් මැච් එකේ ඩීප් ඉවර කරන්න ඕනේ කියන එක. ඉතින් ඒක කරන්න බැරි වුණා මං හිතන්නේ ඒක තමයි ලොකුම දේ. මොකද 120ක් චේස් කරද්දී අනිවාර්යෙන්ම උඩ 3-4 දෙනාන් එක්කෙනෙක් අන්තිම ඕවරේ වෙනකම් බැට් කරන එක මාර වැදගත්. එතකොට එයාට මැච් එක ෆිනිෂ් කරන්න පුළුවන්. තව කෙනෙක්ට පුළුවන් අනිවාර්යෙන්ම ඉක්මනින් ලකුණු ලබා ගන්න. ඉතින් ඒක කරන්න අවශ්‍යයි අපි ඊළඟ තරගයේදී. Hi Chamari, I know that the batting didn't go too well last night, but tell us about the bowling and your bowling unit. You got three players who took three wickets each, yourself included. How happy are you with the way that things are going in that side of things? Yeah, definitely our bowlers bowling really good last night, especially Sugandhika, Udeshika and myself. The other bowlers as well, because the condition is really good for the slow bowlers and spinners. So yeah, as a team we done really good job, like as a bowling unit, but we have to improve our batting and the fielding as well. Especially positive approach is really important this kind of tracks, because if we think we can't play this condition, we can't give excuses, so we can't play. So we have to adjust this condition, and we have to play our fearless cricket all the time in the middle. Tell us about what you saw and what lessons you came out with from the conditions from Sharjah. Actually, the condition is a little bit different compared to Sri Lanka. And before I come here, I played more games in Sharjah and Dubai. But now it's totally different because the wickets are very slow and low, no bounce on the wicket. So we have to play straight and not easy to play big shots early doors. We have to take time, settle down, then we can play big shots. So these are the things we have to learn, and we have to learn from last game. I hope my girls will continue their best performance in next three games as well.